Hi everyone. ඔන්න අද ඔයගලන්ට කියලා දෙන්න යන විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව, ඒ කියන්නේ විශේෂයෙන් ශිෂ්‍යත් විභාගෙට මුහුණ දෙන්නේ අපේ දරුවන්ට. Scholarship exam ශිෂ්‍යත් විභාගෙට මුහුණ දෙන්නේ ඉන්න අපේ දරුවන්ට අවශ්‍ය වෙන ඉංග්‍රීසි වචන විශේෂයෙන් ක්‍රියාපද ටිකක් තමයි අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න, දුවේ පුතේ ශිෂ්‍යත් විභාගයේදී ඔයගලන්ට මෙහෙමයි. ඔයගලගේ දැනුම මනින්නනේ තියෙන්නේ. ශිෂ්‍යත් විභාගයේ ඉංග්‍රීසි භාෂාවෙන් ලොකු ලකුණු ප්‍රමාණයක් නැති වුණාට ලකුණු දෙන ලකුණු ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ලකුණු වලදී ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම මහා අමාරු දේවල් අපෙන් අහන්නේ. අපෙන් හැම වෙලේම අහන්නේ ගොඩාක් ලේසි, පහසු, වැදගත් දේවල්. ඉතින් අපි අද බලන්නේ ඒ වචන verbs ක්‍රියාපද මොනවද කියලා. එතකොට අපි අවශ්‍ය දේවල් ටික විතරයි අපි බලන්නේ. දුවේ පුතේ මේ ක්‍රියාපද පුතාලගේ පොඩි සරල වාක්‍ය වලට තමයි එන්නේ. මම පුතාලට ඉස්සරහට කියලා දෙන්නම් මේ වාක්‍ය කොහොමද අපි හදන්න කියන එක ශිෂ්‍යත් විභාගෙට අවශ්‍යයි. මුලින්ම කියන්න බලන්න, I'm going to write something. What is this? Sit. Sit කියන්නේ මොකද්ද? ඉඳගන්නවා. වාඩි වෙනවා. අපිට ඒ දෙකම කියන්න පුළුවන්. ඊට පස්සේ මේකේ විරුද්ධ වචනේ මොකද්ද? Stand. හරිම සරලයි. Stand. Stand කියන්නේ නැගිටිනවා, සිට ගන්නවා. හරිම සරලයි. එතකොට දුවේ පුතේ මෙහෙම එකක් තියෙනවා. ශිෂ්‍යත් විභාගෙදී ඕගලන්ගේ ගුරුවත් පොතේ, කියන්නේ එහෙම නැත්නම් මාකින් ස්කීම් එකේ, ඒ කියන්නේ ගුරුවරුන් ලකුණු දාන එකේ ලියලා තියෙනවා, දරුවා ශිෂ්‍යත් විභාගයට ඉංග්‍රීසියෙන් ලියද්දී ඒක කැපිටල් වලින් ලියලා තිබ්බත්, ඔක්කොම සිම්පල් වලින් ලියලා තිබ්බත් ලකුණු ලබා දෙන්න කියලා ලියලා තියෙනවා. ඒක අපිට හොඳ දෙයක් විදියට කියන්න පුළුවන්. ඒ වුණාට ඇයි අපි වැරදියට ලියන්නේ? එහෙනම් පුතේ සාමාන්‍ය වාක්‍යයක් පටන් ගන්නකොට කැපිටල් ලකුණේ පටන් අරන් ඉතුරු ටික සිම්පල් වලින් ලියන්න පුතාලා වුරුදු වෙන්න. කැපිටල් සිම්පල් මාරු කරගන්නේ නැතුව. එතකොට මේවා ක්‍රියාපදෙහි නම් ඔක්කොම ලියන්නේ සිම්පල්. සිම්පල් වලින් තමයි, සිම්පල් ලෙටර්ස් වලින් තමයි මම මේ හැම දෙයක්ම ලියන්නේ. හරි. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ දුවේ පුතේ? හොඳට හිතලා බලන්න මට කියන්න. අපිට ගන්න පුළුවන් පුතේ අතු ගන්න. පුතාලා ඉස්කෝලේ කරනවා. ස්වීප්. මොකද්ද ස්වීප්? ස්වීප් කියන්නේ මොකද්ද? අතු ගාන. එතකොට පුතේ අතු ගාන විතරක් නෙමෙයි, අපි හැම වෙලෙම අපේ පරිසරය පිරිසිදුව තියාගන්න ඕනේ. උතර පිරිසිදුවට පිරිසිදු කරනවට මොකද්ද කියන්නේ? ක්ලීන්. ක්ලීන් කියන්නේ පිරිසිදු කරනවා. එතකොට මෙහෙම තේරුම් ගන්න, පිරිසිදු කරනවා කියලා මම දැන් මෙතන ලියනවා. හැබැයි අපිට මෙන්න මෙහෙම හැකියාවක් තියෙනවා. දැන් බලන්න, sit කියලා මම කියන්නේ I sit on my chair. I'm sitting on my chair කියන එකේ තේරුම වෙන්නේ මම පුටුව උඩ ඉඳ ගන්නවා කියන එක. හැබැයි මට මෙහෙම කියන්නත් පුළුවන්. sit. මොකද්ද ඒතර මම කරන්නේ? command එකක් දෙනවා, විධානයක් දෙනවා. මොකද්ද? වාඩි වෙන්න, stand. හිට ගන්න නෑ කියලා මම විධානයක් දෙනවා. එතකොට මතක තියාගන්න, මෙතන sit ගන්න, ඉඳ ගන්නවා, වාඩි වෙනවා වගේම ඉඳ ගන්න, වාඩි වෙන්න කියන තේරුමක් තියෙනවා. මෙතන ස්වීප් කියන එකේ අතු ගන්නවා කියන තේරුම වගේම අතු ගන්න කියන තේරුමක් තියෙනවා. ඒ හින්දා ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි ගමු. මං ඉතින් පුතාලට පේනවා. මොකක්ද මේ? සෙල්. මොකක්ද? සෙල්. සෙල් කියන්නේ මොකක්ද? විකුණනවා. විකුණනවා සෙල්. එතකොට අපි දෙයක් විකුණනකොට අපි දෙයක් මිලදී ගන්නත් පුළුවන්. මිලදී ගන්නවට මොකක්ද කියන්නේ? buy. මොකක්ද? buy. 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 මිලදී ගන්නවා. හරිම සරලයි දුවේ පුතේ. මොකටද මතක තියාගන්න? මිලදී ගන්නවා. ඒතර අර ඉස්සලා දේ වගේම තමයි. sell විකුණනවා වගේම විකුණන්න කියන එකත් අපිට කියන්න පුළුවන්. එතකොට ඊළඟට මේ මොකක්ද මේ කියන්නේ? හදනවා. මේ කියන්නේ හදනවා. පුතාලා ස්විම් පූල් එකකට හරි රිවර් අපි ගඟකට එහෙම නැත්නම් මුහුදේ අපි කොහේ හරි ගිහිල්ලා හරි පුතාලා මොකද කරන්නේ? ස්විම් කරනවා. very good. swim. swim කියන්නේ මොකක්ද? පීනනවා. එතකොට විභාගෙදී හොඳට මතක තියාගන්න, මේ වගේ සරල දේවල් ටිකක් විතරයි අපේ ආන්නේ. අපිට ගොඩාක් අමාරු අපහසු දේවල් අහන්නේ නැහැ. අපි තව වචන කීපයක් බලමුකෝ. දුවේ පුතේ
ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙන්න නම් ඕගොල්ලෝ අම්මලා කියනවා වැඩ කරන්න පේපර්ස් කරන්න පේපර්ස් කරන්න කියලා. ඒ අම්මලා ඕගලන්ට කරන්නේ තරහටද? එහෙම කියන්නේ තරහටද? නෑ. ඒගොල්ලෝ හැමදේම කියන්නේ දුවල පුතාලගේ අනාගතය වෙනුවෙන් දුවල පුතාලට යහපතක් ඇති කරන්න. එතකොට දුවල පුතාලා පාඩම් කරන්න ඕනේ. පාඩම් කරනවාට මොකද්ද අපි කියන්නේ? ස්ටඩි කියන්නේ මොකද්ද? පාඩම් කරන වා. දෙවියනේ මගේ සිංහල අකුරු ගැන හිතන්න යන්න එපා. මම ඉංග්‍රීසි උගන්වන්නේ. මම හේත සිංහල අකුරු ටික මේ විදිහට ලියන්නේ. එක්සෑම් එකේදී පුතාලා මීට වඩා ලස්සනට ලියන්න ඕනේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. එතකොට පාඩම් කරන්න පුළුවන් අපිට මොනවද? කියවලා. කියවනවට මොකද කියන්නේ? Read, කියවන වා. ඒත් එක්කම කියවලා විතරක් නෙමෙයි. විභාගෙදී අපි මොනවද කරන්න ඕනේ? Yes, right. ලියන්න ඕනේ. WRIT right. හැබැයි අපේ මව්පියොත් මතක තියාගන්න අපේ දරුවෝ පාඩම් කරනවා කියවනවා ලියනවා ඒවා වගේම අපි තාම දරුවෝනේ පොඩි අයනේ මොනවද කරන්න ඕනේ චුට්ටක් සෙල්ලම් කරන්න ඕනේ චුට්ටයි ගොඩක් නෙමෙයි ටිකක් එතකොට සෙල්ලම් කරනවට මොකද කියන්නේ play play කියලා කියන්නේ මොකද්ද සෙල්ලම් කරනවා නැත්නම් ක්‍රීඩා කරනවා. පුතාලට විදහස තියෙනවා සෙල්ලම් කරනවා කියලා ලියන්න හරි ක්‍රීඩා කරනවා කියලා ලියන්න හරි පුතාලට විදහස තියෙනවා. එතකොට ශිෂ්‍යත් විභාගයේ හොඳට මතක තියාගන්න මේ ක්‍රියාපද වලට අමතරව තව ක්‍රියාපද කිහිපයයි ඕගලන්ට තියෙන්නේ. නැතුව ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියට ලෝකේ තියෙන හැම ක්‍රියාපදයක්ම මට අපේ ශිෂ්‍යත්වයේ කරන දුවල පුතාලට මේ පන්තියට උගන්වන්න පුළුවන්. හැබැයි ඒ දේවල් ශිෂ්‍යත් විභාගෙදී එන්නේ නැහැ කියන එක දුවල පුතාලා මතක තියාගන්න. ගුරු අත්පොතේ සහ ඕගලන්ගේ විභාගෙට එන වෙනම වචන කිහිපයක් තියෙනවා. ඒවා තමයි දුවේ පුතේ අපි ඉගෙන ගන්න ඕනේ ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවෙන්. ඉංග්‍රීසි ඉගෙන ගන්න අපි අනිත් දේවල් ඉගෙන ගමු. ශිෂ්‍යත්ව විභාගයේදී ඉංග්‍රීසි සඳහා අපිට සරල දේවල් ටිකයි තියෙන්නේ. දුවල පුතාලා මගේ පොත බලද්දොත්, ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවෙන් ගහලා තියෙන පොත ගත්තොත්, පුතාලට පේනවා ඒකේ තියෙන හරි සරල දේවල් ටික ගුරුවරයාගේ දැනුම පෙන්වීමට නෙමෙයි, දරුවාට අවශ්‍ය දේවල් විතරක් ශිෂ්‍යත්ව විභාගයේ ඉන්න දේවල් විතරක් තමයි දාලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ දේවල් ටික හොඳට මතක තියාගෙන අපි එකපාරක් මේ වචන ටික හයියෙන් කියමු බාන ලස්සනට. පටන් ගන්න බලන්න. සී පුතේ සීට් නෙමෙයි ලස්සන කියන්නේ සීට්. Stand. Sweep. Clean. Cell. Sit කියන්නේ මොකක්ද? ඉඳ ගන්නවා. Stand. සිට ගන්නවා, නැගිටිනවා. Sweep. පුතාල හැම වෙලේම පුතාල ඒ දේ මතක තියාගන්න පොඩි ක්‍රියාකාරකමක් ඇඟට ගන්න. නැතුව sweep අතු ගන්නවා, sweep අතු ගන්නවා කියලා එහෙම කරන්න යන්න එපා. එක්ක පොඩි චිත්‍රයක් වෙන්න පුළුවන්, නැත්නම් තමන්ගේ ඇඟෙන් වෙන්න පුළුවන්. දැන් සර්නම් හැම වෙලෙම සිට් කියද්දී පාඩම් කරගන්න, චුට්ටක් මම කකුල් දෙක නමනවා, වාඩි වෙනවා කියලා හිතන්න. ස්ටෑන්ඩ් කියද්දී මම නිකන් නැගිටිනවා වගේ තේරුම් ගන්න. ඒතර ඔය විදියට ලේසි විදියට හැම වචනයක්ම ගන්න තමන්ගේ පොඩි ක්‍රියාකාරකම්. ක්ලීන්. පිරිසිදු කරනවා. සෙල්. විකුණනවා. බයි. මිලදී ගන්නවා. මේක්. හදනවා. සිප්. පීනනවා. හරිම ලේසි. ඊට පස්සේ බලමු. පාඩම් කරනවා. ස්ටඩි. කියවනවා. රීඩ්. ලියනවා. අපි කැමතිම දේ මොකද්ද? ප්ලේ. සෙල්ලම් කරනවා. ඉතින් මේ වගේ තව වචන කිහිපයයි තියෙන්නේ. මම ඒකත් දුවල පුතාලට ඉදිරි දවස්වල අලුතෙන් ආයෙත් මේ ටික කියලා දෙනවා. අලුතෙන් අපේ ශිෂ්‍යත් විභාගයට අවශ්‍ය දේවල්. ඒත් එක්ක මතක තියාගන්න හෙට රෑ ඕගලන්ට මම විශේෂයෙන් වැඩසටහනක් දානවා. තවත් ඕගොල්ලෝ දන්න ප්‍රසිද්ධ ගුරුවරයෙක් එක්ක ශිෂ්‍යත් විභාගයේ ඉංග්‍රීසි නෙමෙයි අනිත් දේවල් ශිෂ්‍යත් විභාගයේදී ඕගලන්ට උගන්වන්න. ඉතින් එහෙනම් ඒකත් බලාගෙන ඉන්න චන්ඩික ලෝපෙස් පේජ් එක ලයික් කරලා ඕගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න හෙට දවසේ මේ දේවල් ටික ඉදිරියේදී ඉගෙන ගන්න. එහෙනම් මම දැනට නවතිනවා. Goodbye all of you, and also good night.